අයිමිවී යද්දිත් ඔබේ ආදරය වෙනුවෙන් පිරිසිදුව පිවිතුරුව ඉන්නට හැකිනම් දෙවියන් ඔබේ ආදරය ඔබ ළඟින්ම දවසක තබාවේ. පට්ටිපොල අඹේවල සීතපතනේ ෆාම් හවුස් එකක ගලා ගිය අසිරිමත් ආදර කතාව සපු 6 වෙනි දිගහැරුම මෙතන් සිට. ජයන්තාවේ 10ට පමණය. කොල්ලාව දකිද්දි ජයන්තට දුක සිතුණි. මං කැන්ඩි පොලිසියට ගිහින්ම ආවේ. ඔයසි ජනිට්ට කතා කළා. ජයන්ත කීවේය. කතා කරලා තාත්තේ ඔයසි කිව්වා තමුන්ගේ නිවස ළඟ ඉන්නවා දැකපු සාක්ෂි තියෙනවා කියලා. මිනිහට කට උත්තර නැහැ. කොල්ලගේ ජීවිතේට අනතුරක් වුණොත් අපි කට උත්තර ගන්නෙ තමුන්ගෙන් කියලා කිව්වා. මිනිහා බය වුණා. සාගරගේ සිතට නිවනක් දැනුණි. පුතා බය නැතුව වැඩ ටික කරගන්න. ඒත් තාත්තේ සපෝට් ඒත් බය. බය වෙන්නේ පා චූටි මිනික. එහෙම දෙයක් වෙන්න මං ඉඩ තියන්නේ නැහැ. ජයන්ත කීවේ විශ්වාසයෙන්. සාගර කේටරින් එකට යන්න ඇඳගත්තේ ඒ සමගය. යන් පුතා මං බස්සන්නම්. ජයන්ත කීවේ තාත්තේ චූටි මිනිකේ මාත් කේටරින් එකට යන්නද? කොල්ලාව තනේම යවන්නට ඇයට බයවා සුජාතා දනි. පාලුනම් ගිහින් එන්න. සපුව ඇඳගත්ත ඉක්මනෙනි. කෝකටත් පුතා රෑ ඉන්න එපා. මේ එන්න. හොඳයි තාත්තේ. ජයන්ත දෙන්නාවම සංගරාජ මාවතේ කේටරින් නිවස ළඟට බැස්සුවේය. පරිස්සමින් ඉන්න පුතේ. ජයන්ත දෙන්නා දෙසම මොහොතක් බලා උන්නේ දුකිනි. ජනිත් වගේ කෙනෙක්ව කෙල්ලගේ ජීවිතයට පැටළුවේ තමාය. එසේ නොවෙනි නම් මේ ජීවිත දෙකම අද මීට වඩා සතුටිනි. සපු පුංචි ඇඳුඩ වාඩි වී සාගර දෙස බලා උන්නේ පපුව හිල්ලීගෙන යද්දීය. සාගරයියේ තරහින් නේද ඉන්නේ? මං අනේ නෑ චූටි මැනික. අපි දෙන්නට කරන්න වැඩ ගොඩක් තියෙනවා. මං දන්නවා අපි හොඳ ડોක්ටර් කෙනෙක්ව බලන්නත් ඕන. ක්ලිනික් යන්නත් ඕන. පැටියට බඩු එකතු කරන්නත් ඕන. හරි රත්තරන්. ඒ මොනවා කරන්නත් පැටියගේ තාත්තා මංගාව ඉන්නෙපැයි. සපු කිවි හඬමින් මෙනි. සාගරයේ සත ගෑවේ ඇයව සනසන්නටය. බලමු. රස තේ එකක් හදලා දෙන්නද? කීටරින් එකේ මල්ලි ලකෝ රෑ වැඩ කළානේ. අනිත් පැත්තට වෙලා නිදි ඇති. දැන් චන්න එයි. සාගර කාමරේ වූ හීටරේ ගැසුවේය. සපු පිටිපස්සෙන් පැමිණ සාගරව වැළඳගත්තාය. ඇයිම් මේවා වෙන්න වෙන්න ඉතින් හිතේ තියෙන ආදරය වැඩි වෙන වරත්තරන්. ඒකනේ චූටි චූටි බාධකක් තියෙන්නේ බෑ. එතකොටනේ අපේ කතාව ලස්සන. සපුවේ පිට සිපගනිමින් කීවාය. අපි හවසට ડોක්ටර් බලන්න යන් හොඳේ. යන ගමන් නාග දේවාලයටත් ගිහින් යන්. සාගර කිසිවක් කීවේ නැත. මොනවා වුවද ගින්දර ඇත්තේ පපුවේය. සපු සාගර සමග රෑ හතවනතුරු උන්නාය. ගෑණියක් මිනිහෙක්ව රකින්න ගත් විට හැපින්නක වගේය. මොන දේ වුණත් ඇය දමා යන්නේ නැත. නංගි හරි බයෙන් නේද ඉන්නේ? චන්න ඇසුවේ
සාගර වේන කරි වෑංජනේ ඒදමින් සිටිද්දීය. මං ඌ ගැන දන්නවයියේ. උන්ට හිතපපුවක් නෑ. සාගරටත් දුකයි. වෙඩින් එකට කලින් වැඩ ගොඩාක් කරන්න හිටියේ. ඒව නැති වෙන්නේ නෑ අයියේ. එයාට අනතුරක් වෙලා මොකටද? ඔව් මටත් බය ඒකයි. සාගරෙ එද්දි චන්න හෝ සමග අසරණව සිනාසුමිය. ටිකක් රෑ ඉඳලා බලපං කොල්ලෝ. ඒවා හිතන්න එපා මචං. මට මෙහෙම දාල යන්න ආස නැහැ. සාගර සපුගේ අතකින් අල්ලාගෙන ඇය වාහනේට ගොඩ කළේය. යන්නම් මචං. මං අනෙක් වාහනේ පස්සෙන් එන්නද? එපා, උඹ මෙතන බලපං. සාගර වාහනේට නැගී බැලුවේ සපු දෙසය. මන් නිසානේ. සපු එකවරම කීවාය. සාගර සිනාසුනේ සැහැල්ලුවෙනි. අපි නිසා අපේ සතුට එයාට දරාගන්න බෑ. මටේ සතුට දෙන්නේ ඔයා කියලා ඌ දන්නවා. ඒකයි ඔයා පස්සෙන් ඌ පන්නන්නේ. සංගරාජ මාවත දිගේ වාහනේ එමින් තිබුණේ සෙමිනි. පැත්තම තද ඇඳිරියක් වැටී තිබුණේ. හීන් පොදයක්ද විය. සංගරාජ මාවත කෙළවරවන තැනට ඔබ්බෙන් වූ වංගුව දැන් අඳුරය. එතන විශාල පිනිමාර ගස් වදුලක් විය. එහෙන යාළුවනි, තව තවත් මේ වගේ ලස්සන කතා අරගෙන එන්න මට කරන උදව්වක් විදියට මේ වීඩියෝ එක පුළුවන් තරම් ෂෙයා කරන්න. ඔයාලගේ අදහස් කියලා කමෙන්ට් එකකුත් පහලින් දාන්න. ලයික් එකක් නම් අනිවාර්යෙන් දාන්න. අන්තිම වෙනකම් බලපු ඔයාලා හැමෝටම ස්තුතියි.